नमो बुद्धाय। සඳුම් කතාවක් කියපු නිසා කතාව මතක් වුණා තප්පරීට. ඔන්න මේක ඉතාමත් ඇති අතීතයේ වෙච්ච දෙයක්. අපේ බුදුරජාණන් වහන්සේට කලින් ශාසනීයක චෛත්‍ය රාජාණන් වහන්සේ නමකගේ ධාතු තැන්පත් කරලා සෑ ගර්භේ වහනවා කියලා එක්තරා වඩු බාසුන් නැ කෙනෙකුට ආරංචි වුණා. ඊට මෙයා මොකද්ද කළේ? ගෙදර තිබිලා තියෙනවා මේ අඟල් 4 5ක සඳුන් ලෑල්ලක්. අඟල් 4 5ක විතර පොඩි ලෑල්ලක් මේ අල්ලක් විතර සඳුන්. මෙයා ඒක ඉක්මනට හඳක් ඇඳලා. දැන් මේ අද දවාලට ධාතු ගර්භේ වහනවා කියලා ආරංචියට ඉක්මනට හඳක් ඇඳලා. මේක ලස්සනට කැටියෙන්ද දයින්ද වෙලාවක් නැහැ. ඔය හඳක් වගේ රවුමක් ඇඳලා ඔය හාවෙක්වත් අඳින්න ඇති. ඊට පස්සේ දුවගෙන ඇවිල්ලා දාඩිය පෙරාගෙන දුවගෙන ඇවිල්ලා අර ධාතු ගර්භයට පූජා කළා. මේ පහග්‍යතුන් වහන්සේගේ සීල සුගන්ධයට පූජා වේවා කියලා. එහෙම හිටියා. ඉතින් මෙයා ඔහොම ඉඳලා මැරුණා. දෙවියන් අතර ඉපදුනා. හඳින් රැසී දෙන්නේ ඒ වාගේ ඒ දෙවියාගේ ශරීරයෙන් සඳ රැසී දෙනවා. ඒ නිසා ඒ දෙවියන්ට නම වැතුනා චන්ද්‍ර කියලා. චන්දන දෙවිපුතු. මේ දිවිරාජා බොහෝ කාලයක් දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකෙ ඉපදුනා. අපේ බුදුරජාණන් වහන්සේ කාලේ පොලි පොඩි කොල්ලෙක් ඉපදුන දවසේම මේ පපුවේ හදවත ගාවෙන් චූටි සඳ රැස් මාලාවක් විහිදෙනවා ඇඟෙන්. මේක ඇත්තම කතාවක්. ତେରୁ චන්ද්‍ර ප්‍රභාවක් විහිදෙන නිසා දරුවට නම වැටුණා චන්ද්‍ර බහනෝ කියලා. ඊට පස්සේ අම්මලා තාත්තලා මේ දරු සිඟිත්තා තියාගෙන මොකද කරන්නේ? මිනිස්සුන්ට පෙන්නනවා. මට ඔබ කීරණ මතක් වුණා. අර කාලයක් මෙහෙත් තිබ්බේ අර වැල්වා යෝධ බබා ඉපතුනා කියලා. අපේ මිනිස්සුම කිරිපිටි දීලා දරුවා නැති වුණා. එදිර අර විශේෂ කෙනෙක් ඉපදුනා. මිනිස්සු පැල් මැඳගෙන යනවනේ. යසට හොර රහස කොල්ල හදා ගන්න තිබ්බා යෝධ පැටියා. මිනිස්සු ගිහිල්ලා යෝධ පැටියෝ කියලා කිරි හද හදා දෙනවා. ඊට පස්සේ ඒ ගෙදර හදන්න කෙනෙක් නැහැ. ගේ වටේට කඩවල හදාගත්ත මිනිස්සු වැල්වාය. මං කියනකොට ගියාය දන්නව ඇත. අපි පුංචි ඒ කාලේ අපි ගෙවල් ඉන්න ගා අපිට ඔය තේරෙන්නේ නැහැ. ඒ කාලේ හැපු දැකපු දේවල් දැන් මතකයි. ඒ වගේ අර හඳ රැස් විහිදෙන දරුවා බලන්න මිනිස්සු ඔක්කොම යනවා එනවා. සැවැත් නුවරට දැන් ළමයා ගෙනාවා. එක්කෙනෙක් කියන්නේ නැහැ බලන්න. හන්දර ඇස්වී දෙනවා කිව්වට පස්සේ එක්කෙනෙක් කියන්නේ නැහැ බලන්න. මිනිස්සු ඔක්කොම යන්නේ කොහෙටද? දෙවුරම් විහෙරට. ඊට පස්සේ මේ දරුවට දැන් තේරෙන වයස අවුරුදු 8ක් විතර ඇති. මේ ළමයා මෙන්න දෝලාවෙන් වහගෙන යන ළමයා එදා පාරේ බැහැලා ගියා. ඇයි මේ මිනිස්සු බලන්නේ නැත්තේ කියලා. යනකොට දෙවුරම් විහෙරෙන් පපුවේ මේ රෙදි ඇඳ ඇඳ ඒ වස්ත්‍ර බිඳුනුත් පපුවෙන් විහිදෙනවා සඳ රැස්මාලාවක්. බලන්න ඔබ සඳුන් කෑල්ලක හඳ ඇඳලා පූජා කරුවේ ජීවිපාක. ඊට පස්සේ මොකද උනේ? බුදු ගන්ධ කුටියට ගිහිල්ලා එබිකම් කළා. සද්වර්ණ බුද්ධ රශ්මි දහරා විහිදවගෙන සියලු අංගයන්ගෙන් රැස් විහිදවන පුන් සඳ මණ්ඩල මහ පොළොවේ අංගී රස මොනිදු වැඩ සිටිනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයක් තියෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ළඟ අනිත් අයගේ රැස් විහිදෙන්නේ නැහැ. බ්‍රහ්මයාගේත් රැස් විහිදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටෙනකොට බ්‍රහ්මයාත් සාමාන්‍ය මිනිසෙක් වගේ පේන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟ අනිත් අයගේ රැස් විහිදෙන්නේ නැහැ. අර චන්ද්‍රබානු එබිකම් කළා අම්මෝ මේ රැස්මාලාවනි කියලා. තමන්ගේ රැස්මාලාව බලනකොට තමන්ගේ පපුවේ රැස් විහිදෙන්නේ
නෑ එළියට ආවා එළියට එනකොට කිරි අපේ රැස් හිදෙනවා ආය ඇතුට ගියා ඇතුට යන රැස් හිදෙන්නේ නෑ මේ පොඩි ළමයා හිතුවා මේ බන කියන කෙනා රැස්මාලා නැති කරන මන්ත්‍රයක් දන්නවා කියලා හිතලා එයා ගිහිල්ලා මොකද කළේ මේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ඔබ වහන්සේ රැස්මාලා නැති කරන මන්ත්‍රය දන්නව නේද කිව්වා කිව්වා ඔය රැස් නැති කරන මන්ත්‍රය දන්නවා ඇත්තට මේක හරියට ඉගෙන ගත්තොත් රැස් නැති වෙන්නේ නැද්ද රැස් නැති වෙනවා ඊට පස්සේ කිව්වා ඒක දෙන්න එහෙනම් මට කියලා ඔහොම බෑ කිව්වා කොහොමද සිවුරක් දාගන්න ඕන එතකොට දෙන්නම් කිව්වා පින්වන්තේ කැඳවන හැටි නිවනට ඊට පස්සේ අර බහුනන්ද ගිහිල්ලා කිව්වා මේ මේ ඉන්නේ කෙනා මන්ත්‍ර දන්නවා ඒ නිසා රැස්මාලා නැති කරන මන්ත්‍ර ඉගෙනගෙන සිවුරු අරින්නම් මේ එතකල් මහාන වෙන්න දෙන්න කිව්වා හාන් කිව්වා භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදුණා සිල්පද 10ක් කියලා දුන්නා සිල්පද 10 රකින්න ඊට පස්සේ මේ මන්ත්‍රය ඉස්සලා පුරුදු වෙන්න කිව්වා මේක සිද්ධි වෙන්න කේසා ලෝමා නඛ දන්ත තචු මන්සං හොඳට භාවනාව කරනවා කරන්ද කරන්ද තේරෙනවා රැස් විහිදුනත් කුණු කයමයි ඉස්සර බින්වත්නි මිනිසුන්ගේ ඇඟෙන් රැස් විහිදුනා ඉස්සර මිනිසුන්ගේ ඇඟෙන් රැස් විහිදුනා දැන් විහිදෙන්නේ නැහැ පින්වන්ත කාලේ මනුෂ්‍යයන්ගේ ආරම්භයේදී මනුෂ්‍යගේ ශරීරයෙන් ප්‍රකාශයක් ඕභාසයක් ආලෝකයක් පැතිරුණා දැන් පැතිරෙන්නේ හොඳට මෛත්‍රිය වඩාගෙන බුදුබණ පද කියාගෙන ඉන්න උත්තමයන්ගේ මෝන දැක්කම කියනවා පුදුම ලස්සන හඳ වගේ මෝන රෝස පාටයි කියනවා කොහමද නැද්ද ඒ කියන්නේ ඒ අයත් ධර්මයේ අනුභවයෙන් යම් රශ්මියක් විහිදෙනවා යම් රශ්මියක් විහිදෙනවා ඒක වෙන්නේ ධර්මයේ අනුභවයෙන් නමුත් අර මිනිස්යාගේ ප්‍රകൃතිය එහෙන් දකින්නවත් මිනිස්යාට එහෙම ලොකු පිනක් නැහැ පිනක් නැහැ ලොකු පිනක් ඒ නිසා දැන් අර රැස් විහිදුනත් කුණු කයමයි ඒ නිසා මොකද උනේ මේක කල්පනා කර කර ඉන්නකොට කල්පනා කර කර ඉන්නකොට කයේ අසුබේම හිතේ වැදුණා අර රැස් වල දින ආසව නැති වුණා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා ඒ රහතන් වහන්සේගේ ශරීරයෙන් විහිදී ගිය රශ්මි ධාරාවෙන් හිරු මණ්ඩල සඳ මණ්ඩලෙ රැස් පවා නැතිලා ගියා විමල් කතාව ආරම්භ වෙන්නේ චෛත්‍ය ගර්භයකට පොඩි සඳුන් කැල්ල නමෝ බුද්ධාය